ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත විදුලි ප්‍රතිපත්තියක් ගේන්න නොදෙන දියවන්නාවේ මාෆියාව නුවර සෙලවෙයි සිදු වූ දේ සොයන්න භූ විද්‍යා කණ්ඩායමක් නුවරට දෙහිවලින් හමු වූ කුඩු බෙදෙන අඹසැමි යුවළ කළු ජාතිකීන් මඩින ඇමරිකානුවන්ට එරෙහි විරෝධතා තවදුරටත් මුලින්ම දේශීය පුවත් ජාතික විදුලි ජනන සැලැස්මක් මෙරටට හඳුන්වා දීමේ ක්‍රියාවලිය වළක්වන්නේ දේවනාවේ මාෆියාව බව අමාත්‍ය ඩල සලහප්පෙරම මහතා පවසනවා හක්මන නගර ශාලාවේ පැවති ජනහමුකට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා මහමෙතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හක්මන ජනතාවට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණා හක්මන ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරාධ ප්‍රේමරත්න මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා අපිට ඕන මේ රටේ විදුලි බිල අඩු කරන්න අර මාෆියා මේ මාෆියා කියලා අපේ මාධ්‍ය මිත්‍රව කියනවා ඉංජිනේරු මාෆියාව කියලා කියනවා ඩීසල් මාෆියාව කියලා කියනවා ඒ නිසා මේක කරගන්න බැරුණා කියලා කියනවා නමුත් මිත්‍රරුනි මාෆියාව තියෙන්නේ උතන නෙමෙයි ඇත්ත මාෆියාවේ තියෙන්නේ දියවන්නාවේ ඇතුළ දියවන්නාවේ මාෆියාව තමයි ලංකාවට ජාතික විදුලි ජනන සැලැස්මක් හදන්න දෙන්නේ නැත්තේ ඇයි ඉංජිනේරුරු හදනවා පාරිභෝගික අධිකාරිය හදනවා හැදුවම ඒක වළක්වලා කියනවා නෑ ඒක වැඩක් නෑ මෙන්න මේ බලාගාරය හදලා ඇයි දන්නා හෝ නොදන්නා රටක දන්නා හෝ නොදන්නා ගිඩුමකට යමක් බැර වෙනවා මං ඉතාල වගකීමෙන් කියන්නේ දියවන්නාව ඉන්න මගේ මිත්‍රව මගෙත් තරහ වුණත් මට කාරණාවක් නෑ මම හෘද සාක්ෂියේ දේශපාලනය කරන ආපු මිනිහෙක් කටුනායකින් එන ආයෝජකෙක් මොනවද හිතන්නේ ඇහුවම කොහෙද ජාතික විදුලි ජනන සැලැස්ම කියලා මොකද තියෙන උත්තරේ ඇමතිවරයා තමයි ඒක තීරණය කරන්න කියලා කියනවා නං රාජ්‍ය ඇමතිවරයා නම් ඒක තීරණය කරන්න කියලා කියනවා නං ඒ රටට පැවැත්මක් නෑ ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද අගමැතිතුමා මට මේක බාර දුන්නේ මේක හදන්න දැන් මම කියලා තියනවා 2025 වෙනකොට 132ක් ඩීසල් වලින් ගන්න විදුලිය 5ට අඩු කරන්න ඕන සැලැස්ම හදලා තියනවා අපි මෙහිදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද අදහස් දැක්වුවා අපි පැහැදිලි තීන්දුවක් ගත්තා ජනාධිපතිතුමාත් එක්ක ඉදිරියේදී මේ රටට ආනයනය කරන උම්බලකඩ කරවල වගේ දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කරලා දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න ඒ විතරක් නෙවෙයි පුත්තල මේ පරිසර පද්ධතිය ගැන සාකච්ඡා වෙනකොට සමාජ මාධ්‍යෙන් එනකොට මගිනුත් කීප දෙනෙක් කතා කරලා ඇහුවා දැන් ඔබතුමාටත් තියෙන විෂයක් මිරිදිය මත්ස්‍ය වගාව ඒ වෙනුවෙන් අවසර පත්‍රයක් ලබා දීලා තියෙනවද කියලා අපි අපේ ආයතනයෙන් හොල බැලුම අපේ හාමුදුරනේ කිසිම අවසරයක් ලබා දීලා තිබුණේ නැහැ ජල ජීවි සංවර්ධන අධිකාරියෙන් ඒ වෙනුවෙන් වන සංරක්ෂණෙන් වන ජීවි දෙපාර්තමේන්තුව වලින් ඒ අවසරය ලබාගෙන තිබුණේ නැහැ නමුත් සමහරලාට විපක්ෂය අද මේක සූදානම් කරගෙන තියෙනවා ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික් කරලා එක පැත්තකින් ආණ්ඩුවේ ප්‍රතිරූපය වෙනස් කරන්න නමුත් අපි කියනවා කිසිම අවස්ථාවක අපි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට යනකොට කිසිම අවස්ථාවක පරිසර පද්ධතියට ඒ සංවේදී කාරණාවලදී අපි ඒ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි කටයුතු කරනවා ऐतिहासिक श्री जयवर्धनपुर राजमहा विहारस्थाने वार्षिक श्री दलता पेरहर मंगल्ले अवसान पेरहर ईए वीति संचारय कला විහාර මන්දිරයේ වෙත සදාතුක කරඬුව වැඩම කරවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර මංගල්‍යයේ සංවිධානය කෙරුණා. විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමින් වහන්සේ ආගමික වතාවත් සිදු කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද මේ සඳහා එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් මංගල හස්ති රාජයා මත සදාතුක කරඬුව තැන්පත් කෙරුණා. ජනාධිපතිතුමා නිලමේවරුන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා.
महानवर दिशे प्रदेश किसियां भूचालन परीक्षा निरधारी कंडायम प्रदेश भूविद्या समीक्षण पताल कार्यांशय पवसनवा අනුරගම හාරගම සිංහාරගම මයිලපිටි ඇතුළු ප්‍රදේශ කිහිපයකට කිසියම් භූචලනයක් ඊයේ රාත්‍රියේදී සිදු වූ බවට ප්‍රදේශවාසීන් පවසනවා. හරෑ 8 හටහමාට රෑ 34 වගේ එකපාරටම ලොකු හෙලිසලවීමක් ආවා. කොම් වගේ හෙල්ලුණා උඩ පහළවල් ඔක්කොම හෙල්ලුණා. පොඩි තප්පර ගානක් තමයි තිබුණේ. ලොකු ভাইබ්‍රේෂන් එකක් ගියා. දොරලුත් පොඩ්ඩක් හෙල්ලිලා වහලෙත් පොඩ්ඩක් හෙල්ලිලා. මොකද්ද කියලා හිතා ගන්න බෑ. දොර ඇරලා එළියට දවිලා බැලුවම මොකක්hari වෙන මොකක්hari ගහක්hari මොකක්hari වෙලාද කියලා ඒත් නැහැ. අපි ටීවී බල බල හිටියේ. වහලේ හෙල්ලිලා නෑ අර මාලිගාවේ බෝම්බේ පිරෙනකොට පොළොව යටින් හඬක් ගියා. අන්න ඒ වගේ හඬක් ඇහුණා. පාවෙනෙක්ෙක් අපි දන්නේ නෑ. මොකද්ද මේ හේතුව කියන්න. අපි විශ්වාස කරනවා මේ භූචලනයක් වෙන්නේ නැති කියලා. කෙසේ වෙතත් එම ප්‍රදේශවල සවිකරැති කිසිදු භූචලන මාපකයක එවැනි භූචලනයක් සිදු වෙති බවට වාර්තා වී නොමැති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ භූවිද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදේද සිල්වා මහතා පවසන්නේ. මේ රාත්‍රී අපේ පල්ලෙකැලේ සුළුණකට පොඩි සටහනක් දැල්ලා තියෙනවා. අපේ ලංකාවේ පල්ලෙකැලේ මුහුණුතලේ මහසමුද්‍ර ප්‍රදේශයේ මාතර හක්මන ප්‍රදේශයේ අම්පාරේ බුද්ධංගල ප්‍රදේශවලත් භූමි කම්පාමාන හයි කරලා තියෙන්නේ. එම එකකටවත් පල්ලෙකැලේ එකට ඇරෙන්න එකටවත් ඒ භූමි කම්පා කියන මේක සටහන දැල්ලා නැහැ. ඒකෙන්ද අපට සාම හරියට භූමි කම්පා දෙක තියාගන්න අපහසුයි. මොකද භූමි කම්පාමාන ඔක්කොටම දැනෙන්න ඕනේ සටහන. ඒකෙන්ද අපි හරියටම භූමි කම්පා දෙක කියවන්න සාම බෑ අපිට. ඒ සම්බන්ධව පරීක්ෂා කරන්න අපි ගියාම ටීම් එකක් ඇව්වා. රදුගු දෙකලෝ පරීක්ෂා කළා දවල්නකොට අපි සියලු තත්ත්වය බලා ගන්න පුළුවන් වෙනවා. දෙහිවල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීම සිදු කළ අමු සැමියෝලක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ත්‍රිරුද්‍රත්‍යයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් බහරියට ගත් බවයි අපවර්තකරුවන් සඳහන් කළේ. දෙහිවල දුම්රිය පොළ පාරේදී මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 27 වැනි දවසේ පසු වන බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ. බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කෙරුණා. මේ අතර විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ අතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොරටුව කොරණවැල්ල ප්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 310ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු මොරටුව පොලිස් ස්ථානයට බහර දී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රුපියල් ලක්ෂ 8ක වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. කඩුවෙල සිට බලංගොඩ දක්වා ප්‍රදේශවලට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදා හැරීමේ නිරතව සිටි මළඹි ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු සහ ඔහුට හෙරොයින් සැපයු පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. පහළ හංවැල්ල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා. පොතුවිල් පොලිස් වසමේ රොට්ටුකුලම් කැලබදු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 330ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පිටකොටුව පොලිස් වසමේ පළමු රෝහිණී පටුමගේ සිදු කළ වැටලීමකදීද හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 120ක් සමග 39 වැනි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය මාලිගා කඳ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරළ ගංජා තොගයක් උතුරු පළාතට බෙදා හැරිමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. වවුනියාව යුද හමුදා බුද්ධ්‍යංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධ්‍යංශයේ එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ජවරම් කරුවන් භාවිත කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ තවත් කුඩා මෝටර් රථයක්ද මෙහිදී පොලිස් බහරයට ගැනුණා. ගංජා ග්‍රෑම් 8ක් සමග දෙහිවල සුජාතා මාවතේදී මාලදිවෙන් ජාතිකින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල පොලිසියයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව තනමල්විල සූර්යාර ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණා. එහිදී වියලි ගංජා කිලෝග්‍රෑම් 4ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර පොලිස් කොට්ටාසයේ සිදු කළ මෙහෙයුමකදී ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරම් වල නිරත මෝල් චූටි නැමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව දීර්ඝ කාලයක් හෙරොයින් ජාවාරම් වල නිරතව ඇති බවයි පොලිසිය පවසන්නේ. ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20ක් සහ බැංකු පොත් පොලිස් බහරයට ගැනුණා. පසුගිය දින කිහිපය තුල රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඇය මද්‍රව්‍ය ව්‍යාපාරම සඳහා සංසරණය කර ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ. මෙරට තුල බෝවල්ලිකුමෙන් පැතිරී ඇති පාතාලය සහ මද්‍රව්‍ය සහ මුලින් තුරන්කොට දරුවන්ට ආරක්ෂිත හැටක් උදා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කලුතර ශ්‍රී මොනසිංහ බෝධිරාජ විහාරයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියේ. නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන මේ රටේ මද්ද්‍රව්‍ය උවදුර පාතාලය සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් නැත්තටම නැති කරන්න මම ඒ වචන දෙකට යටින් ඉරක් ඇඳලා කියන්න ඕනේ නැත්තටම නැති කරන්න
අපෙන් විය යුතු හැම දෙයක්ම අපි තමුන්නාසේලා වෙනුවෙන් කොහොම හරි කරනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි අපේ ළමා කාලයේ බොහොම සන්තෝෂයෙන් එළියේ දුවලා පැනලා ගත කරා. ඒ කාලේ මේ මද්ද්‍රව්‍ය උවදුරු මේ පාතාලය මේ මොකවත් තිබුණේ නැහැ ඒ කාලේ. අද දරුවෙක් පාසලට ගිහිල්ලා ආපහු ගෙදර එනකන් ඒ අම්මයි තාත්තයි බොහොම බයෙන් ඉන්නේ මගේ දරුවට යම් කිසි කරදරයක් වෙයිද එහෙම නැත්නම් මගේ දරුවා වැරදි දෙයකට යොමු වෙයිද කියන එක. මොකක්ද මේ වැරදි දෙය කියලා කියන්නේ? මේ වැරදි දේවල් අතර ප්‍රධානතම බය හිතන දේ තමයි මේ මද්ද්‍රව්‍ය උවදුරට පුරුදු වීම. ඉතින් මද්ද්‍රව්‍ය ව්‍යාපාරයේ මද්ද්‍රව්‍ය ජාවාරම මේ රට බූවල්ෙක් වගේ වෙලාගෙන තිබිච්ච අවධියක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත් වෙලා අපිට උපදෙස් දුන්නේ මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා. මෙරටින් වර්තා වූ සිව්වන පස්නෙවුන් දරුවපත සිදුවුණා. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී මෙම දරුවන් උපත ලැබුවේ එම රෝහලෙන් වර්තා වූ පළමු පස්නෙවුන් දරුවපත සනිටුහන් කරමින්. මෙම දරුවපත සඳහා වූ සිසේරියන් සැත්කම සිදු කළේ ප්‍රසවහා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතායි. විනාඩි 5ක් වැනි කාලයක් තුල මෙම දරුවපත සිදු කිරීමට විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වුණා. මෙම දරුවන්ගේ මව වූ 29 හැවිරිදි රසාංජලී ජයවර්ධන මහත්මිය වෘතියෙන් ගුරුවරියක් වනවා. සංකූලතා මතුවිය හැකි බැවින් දරුවපත සඳහා ඇය රෝහල් ගත වී සිටියේ මාසයකට පමණ පෙර සිටයි. ඇයගේ සැමියා වන එල්.ඒ.පී. ලියනාරච්චි මහතා ඇයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර දුන්නේ මෙම දරුවපතට මුහුණ දෙන ඇයට දැවැන්ත ශක්තියක් ලබා දෙමින්. මෙම දරුවන් පස් දෙනාම ගැහැණු දරුවන් වෙනවා. මෙම සිඟිත්තියන් පස් දෙනා මේ වන විටද ද සොයිසා කාන්තා රෝහලේ නොමේරු ලදරු ඒකකයේ පසුවන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ. මෙවර මැතිවරණයේදී පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂයට පාඩමක් කියා දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව ප්‍රකාශ කළේ. මම හිතන ජාතික ලයිස්තුවෙන් අපි කවුරු හරි පත් කරනවා ඉදිරි දිනවලදී. කොහොමරත් එක්සත් ජාතික පක්ෂයේ තිබ්බ මහමැතිවරණයේදී අපි පරාජයට පත් වුණා. නමුත් ඒක පැත්තකින් මම හිතනවා ඒක පරාජයක් නෙවෙයි, ඒක අවස්ථාවක් කියලා. මොකද දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේ පක්ෂ මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළා. අපෝ අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන, රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන අලුත් වෙනසක් කරන්න අපිට හැකියාවක් තියෙනවා, දැන් අවස්ථාවක් තියෙනවා. අපේ පක්ෂයෙන් එක එක වැරදිත් වුණා, ඒක අපි පිළිගන්නට ඕනේ. ඒ නිසා පාක්ෂිකයන් අතර දැඩි කැළකිරීමක් ඇති වෙලා. පාක්ෂිකයන් අපිට පාඩමක් ඉගැන්නුවා මේ මහමැතිවරණයේදී. කිලිනොච්චිය ඒ 9 මාර්ගයේ 155 හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රියනුතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සිබලෙකු මිය ගියා. ඒ 9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය නගරයේ සිට භාරතීපුරම් දෙසට ගමන්ගත් ටිපර් රථයක යතුරු පැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට යතුරු පැදියකින් ගමන් කළ සෙබලෙකු මෙම අනතුරට මුහුණ දුන්නා. ටිපර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී රියදාවනයේ හේතුවෙන් අනතුර සිදු ඇති බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් මිය ගියේ මයිලගස්වැව ප්‍රදේශයේ පදිංචි ධනපාලගේ රොෂාන් නැමැති සෙබලෙකුයි. අද උදෑසන ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබුවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණා. ඉදිරි මැතිවරණ වලට තර්ග කිරීම සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඊට දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පිරිස් පැමිණ සිටියා. විපක්ෂ මන්ත්‍රීවරුන් වන පී රාධාකෘෂ්ණන්, පළනි දිගම්බරම් හා මනෝ ගණේෂන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාද මීට එක්ව සිටියා. ඉන්නතුරු අදහස් දක්වමින් පිරිස කියා සිටියේ ඉදිරියේදී පුළුල් සංධානයක් නිර්මාණය කරන බවයි. නව දේශපාලන පක්ෂයක් ව්‍යාපාරික කරනවද? ඔව්, අපේ සිවිල් ව්‍යාපාර කීපයක් එකතු වෙලා දේශපාලන ප්‍රවාහයක්
ඇති කරන්න යන්නේ. මොකද්ද ඒකේ නම? නම මොකද්ද අපිට කැමති? ඒක ඉදිරියේදී දැනගන්න පුළුවන්. නායකත්වය දරන්නේ? ඒවත් ඉදිරියේදී දැනගන්න පුළුවන්. සමගි ජන බලවේගෙන් අයින් වෙනවද? ආ නෑ නෑ සමගි ජන බලවේගයත් එක තමයි. සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකතුමාව ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති වීම දක්වා ගෙන යන දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් අපි නිර්මාණය කරනවා. අපේ දමිළ ප්‍රදේශ සංධානය ලියාපදිංච කරන්නට සුදුසුකම් තියෙන ආකාරයෙන් අපි ඒ සුදුසුකම කම සභාවට දෙනම් දීලා එනට තිබේ ආවේ. ඒ වගේම අපේ සංධාන තුළ දැන් අපි තනතුරු වෙනස්කම් කරලා තිනවා අපේ දේශපාල මණ්ඩලයේ සමාජික වෙනස්කම් කරලා තිනවා ඒ වක්කම දෙනම් දුන්නා. සේවා රජිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා කළ කෘති 8ක් එළි දැක්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. දර්ශනීය හා ආචාර විද්‍යාව බෞද්ධ නූතන අධ්‍යයනය බෞද්ධ සාහිත්‍ය සහ සංස්කෘතිය ආදී ක්ෂේත්‍ර පිළිබඳව මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනාවේ තිබෙනවා. පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්ුයි එළි දැක්වීමේ උත්සවය පැවැත්වුණේ. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාද විශේෂ දෙසුමක් පැවැත්වුවා. අපි දකිනවා අපේ අසංග තිලකරත්න සූරීන් වෙතින් අන්න ඒ වෛසාරද්‍යය විසරද බව. ඒ නිසාම එතුමා තමන්ගේ අදහස් ශාස්ත්‍රීය ලෝකයට සහ දාර්ශනික ලෝකයට සීමා නොකොට ප්‍රායෝගික ලෝකයට අනුබද්ධ කරගන්නා විදිය අපි ප්‍රශංසාමුඛයෙන් සිහි කරන්නම ඕන. ආයතන හා සංවිධාන රැසක් එකමුතු වෙමින් ස්වාධීන රූපවාහිනී මාතෘජාලය සංවිධානය කරන ITN Kite Festival සරුංගල් සැණකෙළිය වයිකාල වෙරළ තීරයේදී අද පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත අසංක සතරසිංහ සහ ඉඳුනිල් අතපත්තු. ස්වාධීන රූපවාහිනී මාතෘජාලය සකුරලංකා පදනමත් එක්ක අද වයිකාල වෙරළ තීරයේ හරි විචිත්‍රවත් ලෙස සුන්දර කරලා තිනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. අහස පුරාවටම මේ වෙනකොට සරුංගල් වලින් දිදුරුම් දෙනවා ලස්සන වෙනවා. අහස දිහා බලාගෙන ඉන්න කොයිතරම් සුන්දරයිද කියලා දකින්න පුළුවන් මේ ස්ථානයට ආවොත් ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ ඒ නිසා මේ දවසේ මෙතනට එන්න කියලා. බොහෝ දිනක ගතුලා ඉන්න ලංකාවේ වයිකාල ඒ වගේම මීගමු වෙන්නපු ප්‍රදේශ නෙමෙයි ඉතින් එහාට ගිහපම ලංකාවේ සතර දිගින් බොහෝ දිනක ගතුලා ඉන්නවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අද දවස ඔවුන් වෙන් කරගෙන තිබෙනවා. අපි කතා කර බොහෝ දිනක කිව්වේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඔස්සේ මේකෙන් කියපු දවසේ සිට අපි බලාගෙන හිටියේ අද දවස වෙනුවෙන් කියන කාරණේ. අසංක ඇත්තරම කියන්න ඕනේ අද දවසේ මේ බොහෝ දිනක ගතුලා කියන කාරණෙත් එක්කම අපිට දකින්න ලැබෙනවා විවිධ වර්ගයේ සරුංගල් ගණනාවක් මේ වයිකාල වෙරළ තීරය තුල දකින්න තියෙනවා. අනිවාර්යෙන් මෙදුනේ සඳහන් කළා වගේම විශේෂයෙන්ම මේ වයිකාල වෙරළ තීරයට ඇවිල්ලා ඉන්නේ පුංචි පොඩිත්ව විතරක් නෙමෙයි අම්මලා තාත්තලා අයියලා අක්කලා ආච්චිලා සීයලා හැමෝම අද දවස ඒගොල්ලන්ගේ ජීවිතයේ සුවිශේෂී දවසක් බවට පත් කරගෙන තියෙනවා. ඒකට හේතුව පවුලේ නාලිකාවේ අපි ඔබට ආරාධනා කරන්නේ සකුරා ලංකා පදනමත් එක්ක. ඉතින් අපි එන්න කිව්වම නෑවිත් බෑනේ අනිවාර්යෙන්ම ඒ නිසා ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි අනුග්‍රහක බවතුන් මතක් කරන්න ඕනේ ලයිෆ් බෝයි, ඒ වගේම මැගි පපරේ කොත්තු, ඒ වගේම ඇස්ට්‍රා විටමින් ඒ සහ ඩි සහිතව ඇස්ට්‍රා, ඒ වගේම නිව් ඩෙල් යෝගට්, ඒ වගේම NLB ගණන් බේකර්ස් වන්න කැන්තියි, හොටල් වයිකාල, ඒ වගේම ශ්‍රී ලංකා වගේම කුමුදු වැලි රිසෝට් වෙන්නප්පුව මේ අයගේ අනුග්‍රහක ශක්තිය වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සකුරා ලංකා පදනම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙන්නප්පුව පොලිසිය ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ සියලු දෙනාගේ දායකත්වයත් ඇතිවයි අපි වයිකාල වෙරළ සුන්දර කරන්නේ මේ සරුංගල් සැණකෙළියත් එක්ක. තව ගොඩක් වෙලා අපි මේ පරිශ්‍රයේ ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා මෙතන ඉන්න මේ සතුට විඳින අය අතරට ඔබ එකතු වෙන්න. අවුරශ්මේ ටිකක් වැඩි හෙවණැල්ල පෑගිලා තියෙන හැබැයි මෙතනින් යන්න කාගේවත් හිත නැහැ. මෙතනට එන්න තමයි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ. දිගටම ස්වාධීන රූපවාහිනී නරඹන්න අපි විටින් විට ඔබට මේ රූප රාමු ගෙන එන සූදානම්. ඒ සමගින් දිවාපුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.